Oxford College of Business. All we do, all we are, is business education. ඉතිහාසයේ එතෙක් මෙතෙක් නොවු විරු ආකාරයට මේ දිනේ උදාර පූජනීය අර්ථ විනාශ කරන්න සමහරුන් කටයුතු කරනවා. අන්ත සමහර තැන්වල අර මැතිවරණ කාලේ වගේ පාපදී පවා බෙදෙන සැන් තියෙනවා. ශ්‍රී ලංකානි දහස් පක්ෂයේ පාර්ශව දෙකක් තියෙනවා. ඒක පාර්ශවයක් ආණ්ඩුවේ පාර්ශවකරුවන්. අනිත් පාර්ශවය විපක්ෂයේ පාර්ශවය බවට පත් වෙලා තියෙනවා. දැන් සියම් නිකාය ගත්තොත් අස්කිරි පාර්ශවය මල්ලතු පාර්ශවය. දැන් කෝට්ටේ පාර්ශවය. මම ඒක සංසන්දනය කරනව නෙමෙයි. එතනින් විතරක් කපලා ඒ කැලේ විතරක් දාන්න එපා. මේ දිනට මුවා වෙලා මේ ආණ්ඩුවට සැබෑ ප්‍රශ්න යට ගහන දෙන්න එපා. දැන් සමාජ වෙබ්බඩවි චම්පික ඇමතුමා සිල් බිඳගත්තයි කිව්වා. ජෝන් ඇමතුමා මුල් සිඳගත්තයි කිව්වා. අපි ඔබ ඇහුවොත් ආණ්ඩුවේ පුවත්පත් සාකච්ඡාවකදී හරි කොහේ හරි තැනකදී චම්පික ඇමතුමා සිල් බිඳ ගැනීම ගැන ජෝන් ඇමතුමා මුල් සිඳ ගැනීම ගැන මොනවද කියන්නේ කියලා ඔවුන් දෙන උත්තරේ මොකක්ද? ගාල්ලද කිරලපනද? ගාල්ලද කිරලපනද? ඒක තමයි තර්කෙන්නේ දැන්. සම්බන්ධන් ඇමතුමා බලහත්කාරයෙන් නීති විරෝධීව හමුදා කඳවුරකට ඇතුළු වීම පිළිබඳව පැමිණිල්ලක් කරා මේ රටේ හමුදාපතිවරයා. හමුදාපතිවරයාට කිව්වා මේ පැමිණිල්ල ඉවත් කරගන්නයි කියලා. මේ පැමිණිල්ල ගැන පරීක්ෂණ පවත්වන්න ඕනේ නැහැ කියලා. නිල නියෝගයක් පොලිසියට ලැබිලා තියෙන බවයි අපිට තියෙන ආරංචි. අපි ඒක ගැන අහන්න උත්තරේ දෙනවා වෙනකොට කියයි ගාල්ලේද කිරලපනද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතිහාසයේ නිර්දේශය මොකක්ද? UNP විරෝධී දේශපාලනය. අපි කිරලපන වේදිකාවට ගොඩ වෙන්නේ මෙන්න මේ නිර්දේශයන්ට අනුව. ඒක වැරද්දක් කියලා මම හීනකින්වත් හිතන්නේ නැහැ. ජනසටන පනපවන්න කිරලපනට එන්න. මිය දෙන රාජ්‍යයේ කිරුලට පන දෙන්න කිරලපනට එන්න. මේ මාතෘකාව සමාජයේ පවතින්නේ නැහැ. මොකද ඊළඟට හෙට ආපහු ගාල්ලද කිරලපනද කියන ප්‍රශ්නේ දානවා. උදාහරණයක් මම කියන්නම්. 37 නායක එක්සත් ජාතිපක්ෂ හිටපු ලේකම්තුමා ජනාධිපතිනේ වෙලා කිව්වා සම්බන්ධන් මැතිතුමාත් වික්‍රමසිංහ මැතිතුමාත් අත්සන් කරපු ලියවිල්ලක් තියෙනවා. ඒකේ ප්‍රකාරව උතුරු නැගෙනහිර නැවත එක් කරනවා. නැගෙනහිර මුස්ලිම් කලාපයක් හදනවා. මේ දැන් මොකද වෙන්නේ? 37 නායක මහත්තයා කියපු ඒ ලියවිල්ල තිබිච්ච සෑම විරාම ලකුණකටත් අද වටිනාකමක් හම්බෙලා තියෙනවා.